හුඟක් දෙනෙක් මගෙන් ඉල්ලපු රෙසිපි එකක් අද මං අරන් එනවා. ක්‍රිස්පි KFC චිකන් ඩ්‍රම්ස්ටික්. අවුරුදු 3කට කලින් මං කළා KFC චිකන් බෝන්ලස් එක. අද මම ක්‍රම දෙකකට බදිනවා. මේ KFC චිකන් වීඩියෝ එක බලලා මේකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ අලුත් එක ෂෙයා කරන්න. ඒ වගේමයි ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මෙතන drumstick 6ක් අරන් තියෙනවා skinless. ස්කින් එක තියෙන එකටයි නැති එකටයි මැරිනේට් කරන හැටි ඉස්සෙල්ලා පෙන්වන්නම්. KFC ක්‍රමයට පළවෙනි ටිප් එක. ඒ අය මේ වලට કૃත්‍රිම රසකාරක එකතු කරනවා. මම නම් මේකට ලුණු විතරයි එකතු කරන්නේ. ඉස්සෙල්ලාම ලුණු කුඩු මේස හන්දක් දාගෙන බෝල් එකට වතුර එකට දාගන්නවා. ඊට පස්සේ හොඳට දිය කරලා ලුණු රස බලනවා. බෝල් එක පිරෙන්නම දාන්න එපා. බෝල් එකට වඩා චුට්ටක් අඩුවෙන් දාගන්න. ලුණු රස මදි නිසා තව චුට්ටක් දාගත්තා. ඉස්සෙල්ලා මේකට චිකන් වල ප්‍රමාණයට අනුව බෝල් එකක් ලෑස්ති කරගන්න ඕනේ. ඩ්‍රම්ස්ටික් ටික මේ වගේ දාගත්තට පස්සේ ක්ලින් ෆිල්ම් එකකින් වහලා මම ෆ්‍රිජ් එකේ තියනවා. පැය 6ක් වගේ තියනවා නම් හොඳයි. රෑ හැදලා එළි වෙනකන් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook කරා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන ඕල් කියන බටන් එක ප්‍රෙස් කරන්න. මෙතන තියෙනවා ඉටලියන් සීසනින් ඩ්‍රයි හර්බ්ස් සුපර් මාකට් වල පුංචි පැකට් ගන්න තියෙනවා. තයිම් ඔරිගානෝ බැසිල් මේ තුන කලවම් කරලා තමයි මෙතන තියෙන්නේ. මේ ඉටලියන් හර්බ්ස් තිබුණොත් තමයි මේ KFC චිකන් එකේ නියම සුවඳ රස එන්නේ. ගරම් මසාලා තේ හැන්දක් තියෙනවා. ගරම් මසාලා නැත්නම් ගෙදර තියෙන චිකන් කරි පවුඩර් වලින් තේ හැන්දක් දාගන්න. මිරිස් කුඩු වල කැමති නම් මේ සැන්දක් එකතු කරගන්න. ඉඟුරු කුඩු තේ හැන්දයි. ගම්මිරිස් කුඩු තේ හැන්දයි. ලුණු කුඩු කපාපු තේ හැන්දයි. කෝන් ෆ්ලෑ මේස හැඳි 3යි පෑන් පිටි මෙෂරින් කප් 1යි. දැනට කෝන් ෆ්ලෑ නැත්නම් පෑන් පිටි විතරක් එකතු කරගන්න. ඒ වුණාට තියෙන වෙලාවක නම් කෝන් ෆ්ලෑ දාලම පදින්න. මේ තියෙන්නේ අපිට අවශ්‍ය කරන රෙසිපි එක. වීඩියෝ එක පෝස් කරලා ඒකේ වෙනවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. මේක වැදගත් ටිප් එකක්. මේ භාජනේ මේ වගේ ලොකු එකක් වෙන්න ඕනේ. ඊළඟට පාන් පිටි කෝන් ෆ්ලෑ දාලා ඉටලියන් හර්බ් සීසනින් එකයි ගරම් මසාලා මිරිස් කුඩු ඉඟුරු කුඩු ගම්මිරිස් කුඩු ලුණු කුඩු මේ ටික දාලා හොඳට මේ වගේ කලවම් කරනවා. මම ක්‍රම දෙකකට බදිනවා කිව්වනේ. ඒ නිසා කලින් දවසේ රෑ මැරිනේට් වෙන තිබ්බ ස්කින් එක තියෙන එක ඉස්සෙල්ලා බදලා පෙන්නන්නම්. දැන් මම චීනච්චට්ටි තාච්චියේ පාට සුවඳ නැති පොල් තෙල් දාලා රත් වෙන තියෙනවා. ඒ වගේම අයිස් කැට දාපු වතුර එකකුත් අපිට අවශ්‍ය වෙනවා. ඉස්සෙල්ලම එක ඩ්‍රම්ස්ටික් එකක් අරන් මේ වගේ පිටි මිශ්‍රණයට දාලා අතින් මේ වගේ හොඳට මිරිකනවා. වැදගත් ටිප් එකක්. මේ වගේ හොඳට පිටි ටික ඇලෙනකම් මිරිකන්න ඕනේ. ඊළඟට අයිස් වතුරයකට මෙන්න මේ වගේ දාලා තප්පර 5ක් විතර ඉන්නවා. තප්පර 5කට විතර පස්සේ ආයෙත් ඒක පිටියකට දාලා මෙන්න මෙහෙම කරන්න ඕනේ. අත් දෙකෙන් මෙන්න මේ ක්‍රමයට පිටි තවරන්න ඕනේ. ඊට පස්සේ අකිස්සේ මේ වගේ අලලා වැඩි පිටි ටික හොල්ලලා අරින්න. පේනව නේද? මෙන්න මේ වගේ රැලි රැලි වගේ තියෙන්න ඕනේ. එතකොට තමයි KFC චිකන් වගේ ලස්සනට තියෙන්නේ. මේ වෙලාවේ තෙල් එක රත් වෙලාද කියලා බලන්න පුංචි පිටි කෑල්ලක් දානවා. පිටි කෑල්ල නැටාගෙන උඩට ආවන තෙල් එක රත් වෙලා. තෙල් එක රත් වෙන්නේ නැතිව මේක දාන්න යන්න එපා. ඒ වගේමයි කින්දර මධ්‍යම ප්‍රමාණයේ මීඩියම් හීට් එකේ තියාගන්න ඕනේ. අනිත් ඒවත් මේ වගේ එක එක පිටි එකට දාලා මෙන්න මේව හොඳට තද කරනවා. ඊට පස්සේ කලින් වගේම අයිස් වතුරයකට දාලා තප්පර 5ක් විතර තියෙනවා. එකක් අයිස් වතුරේ තියෙනකන් තව එකක් පිටි කෝට් කරගන්න පුළුවන්.
දැන් කලින් අයිස් වතුරේ තිබ්බේ කරන් මෙන්න මේ වගේ පිටි තවර ගන්නවා මතක් කරලා වැඩිපුර පිටි ටික ගසලා අයින් කරන්න දැන් මේ වගේ හරව හරව බෙද ගන්න හැමදාම මම කියනවා වගේ ගැඹුරු තලයේ බදින මේ වගේ දේවල් නොන් ස්ටික් භාජනවල බදින්න එපා ඊළඟට මෙන්න මේ ක්‍රමයට තෙල් වල බුබුලු අඩු වෙනකන් ඒ වගේමයි පාට වෙනස් වෙනකන් හොඳ গোল্ডන් බ්‍රවුන් කලර් එකක් වෙනකන් හරව හරව බෙද ගන්න ඒ අතරේ මම පිටි මිශ්‍රණයේ තියෙන ලොකු පිටි කෑලි මේ වගේ හලන එකකින් බේරලා අර ගන්නවා හැමදාම කියලා දුන්නා වගේ කෝලින් රැක් එකක් යට පේපර් සර්වියට් එකක් තියලා ඒකේ උඩට බැතපු ඩ්‍රම් ස්ටික් ටික දාගන්නවා එතකොට වැඩි වෙලාවක් ක්‍රිස්පි ගතිය තියෙනවා පේනව නේද ලස්සනට රැලි රැලි වගේ ඇවිල්ලා තියෙනවා KFC චිකන් වගේමයි මේ ලොක්ඩවුන් එකේ කට්ටියට එළියට යන්න බැරි නිසා ඔන්නේ කෙතරේ ඉඳලම KFC චිකන් රස බලන්න පුළුවන් මේ ක්‍රමයට හැම තියෙනේම සේරම බැදගත්තා දැන් මම හැම නැටි එකක් බෙදලා පෙන්නන්නම් මේකත් කලින් විදියෙම පිටියකට දාලා හොඳට මිරිකලා ඊළඟට ඒක අයිස් වතුරයකට දාලා අරගෙන පිටියකට දාලා අත් දෙකෙන් මේ වගේ පිටි තවරල බෙද ගන්නවා මේ බලන්න ඒකත් ලස්සනට තියෙනවා දැක්ක නේද ක්‍රම දෙකකට අද මං ඔයාලට බෙදලා පෙන්නුවා මේ දෙකෙන් කැමති ක්‍රමයට ඔයාලට හදාගන්න පුළුවන් දැන් මේක රස්නෙ පිටින් කනව නම් හොඳ ක්‍රිස්පියට කන්න පුළුවන්. උඩ ක්‍රිස්පියට ඇතුලේ හොඳට සොෆ්ට් එකට තියෙනවා. ඔන්න මගේ යාළුවන් ඉල්ලපු රෙසිපි එක හැමෝම එක බෙදාගත්තා. ෘතීම රසකාරක නැතුව. මේ ක්‍රමයට ඔයා KFC චිකන් ඩ්‍රම්ස්ටික් හදුවම අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. Facebook fan page එකේ link එක මේ වීඩියෝ එකට තියෙනවා. අපේ අම්මා channel එකේ මේ වගේ චිකන් රෙසිපිස් කොට හරියක් තියෙනවා. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන රටපාට ඩැන්සිනි තලේ උඩ කෙළවර තියෙන link එක click කරන්නකෝ. එතකොට මේ වීඩියෝ බලා ගන්න පුළුවන්. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා click කරන්න. බොහොම ස්තුතියි.